හොඳයි අද තුලාල හැමදෙනාම පිළිගන්නවා best mom and dad youtube channel එකට අපි ගිය සතියේ පොරොන්දු වුණා වගේම ඔන්න මේ සතියෙත් ඉංග්‍රීසි පාඩමක් අරගෙන ආවා අපි ගිය සතියේ කතා කරේ be verb එක ගැන am is are ඒ වගේම verbs verb කොහොමද වාක්‍යයන් වල යොදාගන්නේ ප්‍රශ්නයක් අහනකොට යොදාගන්නේ ඒ වගේම නැත අනර්ථයේ ප්‍රකාශන වල යොදාගන්නේ කොහොමද කියලා අපි ගිය සතියේ කතා කරා අපි අද කතා කරමු How to make a sentence? අපි අද කතා කරන්නේ කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියලා. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි වචන දන්නවා, වචනවල තේරුම් දන්නවා, ඒත් කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියන එක. ඉතින් අද අපි බලමු කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියලා. දන්න දෙයින් නොදන්න දේ ඉගෙන ගන්න එක තමයි හොඳම සාර්ථක ක්‍රමය. මොකද එතකොට අපිට තියෙන නොදන්න දේ ඉගෙන ගන්න එක විතරයි. එහෙම නැත්නම් අපි තනිකරම නොදන්නම දෙයක් සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න යද්දී ඒක ටිකක් අමාරුයි. එනිසා අපි දන්න දෙයින් නොදන්න දෙයට එමු. අපි දන්නවා සිංහලෙන් වාක්‍ය හදන හැටි. අපි දන්නවනේ සිංහල වාක්‍යයක් උදාහරණයක් විදිහට මම කියනවා මම ඕන මම සිංහල වාක්‍යයක් ලිව්වා. මම ගෙදර යමි. එතකොට ඕන කෙනෙක් දන්නවා මෙහෙම කියන්න. එහෙම නැත්නම් මම ගෙදර යනවා කියලා හරි අපි කතා කරන භාෂාවෙන් කතා කරමු. මම මුලින්ම කියනවා අපිට සිංහල නම් කතා කරන භාෂාව කියලා එකක් තියෙනවා, ලියන භාෂාව කියලා එකක් කියනවා. අපි කතා කරන භාෂාවෙදි කියන්නේ මම ගෙදර යනවා කියලා. ඒත් ලියන භාෂාවෙදි අපි ලියනවා මම ගෙදර යමි කියලා. ඉංග්‍රීසිය කොහොමද මේක කරන්නේ? ඉංග්‍රීසි භාෂාවේ කතා කරන භාෂාවයි ලියන භාෂාවයි කියලා දෙකක් නැහැ. දෙකේම තියෙන එකම ව්‍යාකරණ රීතිය. ඒ නිසා හරිම ලේසි ඉංග්‍රීසියෙන් වාක්‍ය හදන හැටි ඉගෙන ගන්න සිංහලට වඩා. මම ගෙදර යමි කියන වාක්‍යය ගත්තොත් මම කියනවා මම කියලා කියන්නේ උක්තය. අපි දන්නවනේ උක්තය කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා. එතකොට ක්‍රියාව කරන්නේ යමි කියන ක්‍රියාව කරන්නේ මම. එතකොට මම වෙනවා උක්තය. ගෙදර ගෙදර කියලා කියන්නේ මොකක්ද? ගෙදර කියන එක කතා කරන්න කලින් අපි යමුකෝ යමි කියන එක කතා කරන්න. යමි කියන එක අපි දන්නවා ක්‍රියාපදය. යමි කියන්නේ ක්‍රියාපදය. එතකොට ගෙදර කියලා කියන්නේ මොකක්ද? කර්මය. ගෙදර කියලා කියන්නේ කර්මය. මෙන්න මේ විදිහට තමයි සරල සිංහල වාක්‍යයක් හැදෙන්නේ උක්තය, කර්මය, ක්‍රියාපදය. මම මේකට කියන ඉංග්‍රීසි වචන ටික මේව යටින්ම ලියන්නම්. උක්තයට අපි කියනවා subject කියලා. උක්තයට අපි කියන්නේ subject කියලා. කර්මයට අපි කියනවා object කියලා. ක්‍රියාපදයට අපි ගියේ කිත් කතා කරා. ගිය වීඩියෝ එකෙත් අපි කිව්වා ක්‍රියාපදයට අපි කියන්නේ verb කියලා. හොඳයි, එහෙනම් සිංහල වාක්‍යයක මුලින්ම ඉන්නේ subject, ඊළඟට object, ඊළඟට verb. ඔන්නෝමයි අපි සිංහල වාක්‍යයක් ලියන්නේ. හැබැයි අපි ඉංග්‍රීසි වාක්‍යයක් ලියන්න නම් මෙන්න මේ පිළිවෙලට දෙමෙයි. අපි ඉංග්‍රීසි වාක්‍යයක් ලියන්නේ I go home කියලා. එතකොට I go home කියන එකේ I කියන්නේ අපි මේ කතා කරපු subject එකමයි. I කියන්නේ අපි කතා කරපු subject එකමයි. එතකොට go කියන්නේ verb එක, home කියන්නේ object එක. එතකොට ඉංග්‍රීසියේ වාක්‍යයක් හදනකොට එන්නේ සිංහල ක්‍රමයටද? නැහැ, පොඩි වෙනසක් තියෙනවා. සිංහලෙත් පටන් ගන්නෙ කොහොමද? උක්තයෙන් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ subject එකෙන්. ඉංග්‍රීසි වාක්‍යයකත් subject එක තමයි මුලින්ම ඉන්නේ. හැබැයි මේ දෙන්න ඒ පිළිවෙලට නෙමෙයි ඉන්නේ. subject එකට පස්සේ අපි ලියන්නේ verb එක, ඊළඟට අපි ලියනවා object එක. මම දැන් මේ සිංහල වාක්‍ය අයින් කරලා ඉංග්‍රීසි වාක්‍ය විතරක් අය ගන්නවා. I go home. I go home කියන වාක්‍යයේ I කියලා කියන්නේ subject. Go කියලා කියන්නේ verb. Home කියලා කියන්නේ object. මේ තුන සිංහලෙන් කිව්වොත් I කියන්නේ උක්තය, Go කියලා කියන්නේ ක්‍රියාපදය,
होम කියලා කියන්නේ කර්මය. සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් දාලා අපිට සරලම ඉංග්‍රීසි වාක්‍යයක් හරිම පහසුවෙන් ලියා ගන්න පුළුවන්. මම ඔයගලන්ට ලියන්නම් සූත්‍රයක් වගේ කොහොමද සරලම ඉංග්‍රීසි වාක්‍යයක් එන්නේ කියලා. Subject, verb, object. Subject, verb, object. मैंने मैं भी किया था आप इटा पढ़ूँ English वाक्य लिए ना विद्या किया ना आप इधर वाक्य की प्यार खादर बालू आप इ किये मु आप इ पोत किया वरना वा අපි පොත් කියවනවා කියලා ලියමුකෝ. We subject verb එක read කියවනවා. පොත් books. We read books. එතකොට මම පොත් කියවනවා කියලා කිව්වොත් වෙනස් වෙන්නේ we එක වෙනුවට I දාන එක විතරයි. I read books. මම පොත් කියවනවා. එහෙම නැත්නම් මම පොතක් කියවනවා නම් I read a book. I read the book වෙනවා. හරිම ලේසි සරලම වාක්‍යයක් හදන හැටි subject verb object පිළිවෙලට දාලා තමයි වාක්‍යයක් හදන්නේ. ඊළඟට ඔයාලා වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕන सिंपल प्रेजेंट එහෙම නැත්නම් අපි ප්‍රසන්ට් සිම්පල් කියලා කියනවා. සරල වර්තමාන කාල වාක්‍යයක් හදනකොට මෙන්න මේ සබ්ජෙක්ට් එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි සබ්ජෙක්ට් එකට අනුව අපිට verb එක චුට්ටක් වෙනස් කරගන්න සිද්ධ වෙනවා සරල වර්තමාන කාලෙදී විතරක්. මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාලට ටෙන්සස් ගැන වීඩියෝ එකක් කරන්න. ඒ ටෙන්සස් ගැන වීඩියෝ එක කරද්දි මම වඩාත් පැහැදිලි විදියට මෙන්න මේ සරල වර්තමාන කාලය එතකොට අතීත කාලය අනාගත කාලය ගැන වාක්‍ය කරන්නම්. ඊට කලින් මේ පාඩමට අදාළ මම චුට්ටක් කියන්නම් කොහොමද සබ්ජෙක්ට් එකට අනුව verb එක තියාගන්නේ කියලා සරල වර්තමාන කාලෙදී. මම ඔයාලට කලින් වීඩියෝ එකදී කියලා දුන්න singular subjects කියන්නේ මොනවද plural subjects කියන්නේ මොනවද කියලා. එතකොට singular කියලා අපි කතා කරේ ඒකවචන. Plural කියලා අපි කතා කරේ බහුවචන. එතකොට I සහ you හැර I සහ you හැර ඕනම singular subject එකක් එක්ක සරල වර්තමාන කාලෙදී ඒ කියන්නේ present simple. මේ ප්‍රශ්නේ එන්නේ present simple වාක්‍යවලදී විතරයි. අනිත් වාක්‍යවලදී මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. present simple වාක්‍යකදී subject එක singular නම් I you හැර subject එක singular නම් අපි උදාහරණයක්ම බලමු මුලින්ම. අපි කියමු සාමා කියලා. සාමා. එතකොට අපි කියන විදියට සාමා verb එක අපි කියමු සාමා මල් කඩනවා. එතකොට සාමනේ. එතකොට සාමා verb එක වෙන්නේ pluck. සාමා pluck. object එක වෙන්නේ මල් flowers. එතකොට අපි මෙහිම ලියුවොත් මේ වාක්‍ය වැරදි. මේ වාක්‍ය හරි නැහැ. ඒකට හේතුව තමයි සාමා කියන්නේ singular subject එකක්. සාමා කියලා කියන්නේ singular subject එකක්. සරල වර්තමාන කාලෙදී එහෙම නැත්නම් present simple වාක්‍යවලදී subject එක singular නම් අපිට සිද්ධ වෙනවා verb එකත් singular තියන්න. ඔයාලට මම තව චුට්ටක් පැහැදිලි කරන්නම්. අපි සිංහලෙනුත් කියවනේ මම ගෙදර යමි. එතකොට මම නම් ඒකවචනයි. එහෙනම් ගෙදර යමි. අපි ගත්තොත් අපි ගෙදර යමු. අපි නම් යම් මෙන්න මේ වගේම ඉංග්‍රීසි වලදී හැබැයි ප්‍රසන්ට් සිම්පල් වලදී විතරක් අපිට සිද්ධ වෙනවා සබ්ජෙක්ට් එක සිංගියුලර් නම් verb එකක් සිංගියුලර් කරන්න. එතකොට verb එක සිංගියුලර් කරනවා
අපි verb එකක් සාමාන්‍යයෙන් සිගුල කරන්නේ යොදාගන්නේ s e s i e s තුනෙන් එකක් අගට දාලා ගැලපෙන විදිහට s ද e s ද i s ද තියෙන්නේ කියලා දාගන්න ඕනේ අපි මෙතනදී නම් ලක් අපි සිගුල කරන්න s එතකොට sama luxe flowers sama luxe flowers තමයි වාක්‍ය වෙන්නේ subject verb object subject එක මේක මේක verb එක මේක object එක දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ විදිහට වාක්‍යයක් හදාගන්න හැටි අපි තව වාක්‍ය කීපයක් හදන හැටි බලමු මම කියනවා ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා කියවම අපි මුලින්ම ලියන්නේ subject එක තමයි children සෙල්ලම් කරනවාට කියලා කියන්නේ අපි ඊළඟට කියන්නේ verb එකනේ සෙල්ලම් කරනවාට කියන්නේ play කියලා එතකොට object එක වෙන්නේ cricket children play cricket අපි තව වාක්‍යයක් කියමුකෝ බබා අඬනවා බබාට කියන්න පුළුවන් අපි the baby बाबा, the baby, अंडने वाला क्या ने cry किया ला, baby के लिए क्या ने singular subject टेका, ऐसे आप इट अंडने वाला क्या ने bear, अपि cry किया ला याने cry cry ने अपि y ing कर ला, i e s दाना cries, the baby cries, बाबा, अंडने वाला मैं क्या object टेका ने है, ये तो कोटा वाक्य subject එකයි verb එකකින් විතරක් උනත් තියෙන්න පුළුවන් the baby cries බබා අඬනවා ඊතව වාක්‍යයක් ලියමුකෝ අම්මා බත් උයනවා mother අම්මා එතකොට අම්මා singular එහෙනම් අපිට cook ලියන්න බෑ අපි ලියනවා cooks mother cooks මම තව වාක්‍යයක් ලියනවා मगे मल्ली बाइसिकल फदिनेवा मगे माई मल्ली माई लिटल ब्रदर राइटली अन्न बे अपि राइट्सली अन्ने हिज बाइसिकल मगे मल्ली आगे बाइसिकल फदिनवा इतकोट बलान मे वाक्य माय लिटिल ब्रदर तमाय सब्जेक्ट इतकोट राइड्स तमाय वर्ब हिज बाइसिकल कियने के तमाय ऑब्जेक्ट एकाई देखाई तुनाई हतराई पहाई हाय वचन हायक तीन वाक्य ए कियन्ने वाळट वचन देखक तीन वाक्य लिया गन्न पुलुवन देन वचन तुनक ए वगेम तुनट वडा වැඩි වචන ප්‍රමාණයක් තියෙන වාක්‍යයක් වුණත් මෙන්න මේ ක්‍රමයට ලියා ගන්න පුළුවන්. අපි දැන් මෙච්චරක් වෙලා කතා කරේ ප්‍රසන් සිම්පල් වාක්‍යයක්නේ. මම ඔයගොල්ලන්ට past tense වාක්‍යකුත් කියලා දෙන්නම්. මම ඔයාලට පොරොන් දෙනවා tenses පාඩමේදී tenses සියලුම දේවල් ගැන කොහොමද වාක්‍යයක් හදාගන්නේ, ප්‍රශ්නක් හදාගන්නේ, ඒ වගේම නැත් අනර්ථයට හරවන්නේ කියලා මේ සියලුම කාරණා වෙනම වීඩියෝකින් කතා කරන්න මම ඔයාලට පොරොන් දෙනවා. මේකෙදි මම වාක්‍යයක් හදන හැටි කතා කරන එකට අතීත කාල වාක්‍යකුත් හදන හැටි කියලා දීලා මම පාඩම ඉවර කරන්නේ මම ගෙදර ගියා අපි කතා කරන්නේ මම ගෙදර යනවා කියලා කියන්නේ I go home මම ගෙදර ගියා කියනත් ඔන්න subject එක මුලින්ම ලිව්වා go වල past tense තමයි went I went home එතකොට මම ගෙදර ගියා අතීත කාල වාක්‍යයක් හදන්නෙත් මේ ක්‍රමයටමයි වෙනසක් වෙන්නේ මෙන්න මේ verb එක tense එක වෙනස් වෙනවා සාම මල් කැඩුවා කියලා කියමුකෝ සාම එතකොට pluck කියන verb එක past tense වෙනවා plucked වෙනවා සාම plucked flowers වෙනවා අපි ගඟේ පීනුවා කිව්වහම අපි subject එක we එතකොට verb එක වෙන්නේ පීනුවා පීනනවට කියනවා swim කියලා පීනුවට කියනවා swam කියලා එතකොට we swam verb එක object එක අපි දානවා in the river
එතකොට මේකේ ඔබ්ජෙක්ට් එකට අමතරව ප්‍රෙපොසිෂන් නේකුත් තියෙනවා. ඒ කියල කියන්නේ නිපාත පදේකුත් තියෙනවා. අපි ඒවත් ඉස්සරහට කතා කරමු. දැනට මතක තියාගන්න සබ්ජෙක්ට් එක verb එක මෙන්න ඔබ්ජෙක්ට් එක. We swam in the river. දැන් එතකොට අද පාඩම මේක තමයි. අපි කතා කරේ සරලම වාක්‍යයක් හදන්නේ කොහොමද කියලා. එතකොට සරලම වාක්‍යයක් හදාගන්නේ අපි සබ්ජෙක්ට්, verb සහ ඔබ්ජෙක්ට් එක විදියට. හොඳයි දැන් ඔයාලට පුළුවන් සරලම වාක්‍යයක් ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කියලා උත්සාහ කරලා බලන්න. ඔයාලට මේ පාඩමේ මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් තියන්න. එහෙමත් නැත්නම් ඔයාලට අලුතෙන් ඉගෙන ගන්න කැමති දෙයක් තියෙනවා නම් ඒකත් ඉල්ලීමක් කරන්න. මම ඉදිරියේදී ඒ දෙවලුත් කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් ඔයාලා හැමෝටම හයි බෝ.